constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අමරපුර මහනිකායේ උත්තරීතර නායක පදවියෙන් පිදුම් ලැබූ අග්ගමහා පඬිතු පූජ්‍ය කොටුකුල ධම්මාවාසනා හිමියන් බැහැදකීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යපස්සුරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතින් විරසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මම දන්නේ නැහැ මට මතක නැහැ. පරස්පර විරෝධී පත්‍රිකා තමයි හැමතැනම දාලා තියෙන්නේ. අවසානයේ මුළු රටම විකිනෙනවා. රජය යෝජනාගෙන ඔබතුමානේ මේ සැංගිල්ල වගේ මේ වගේ ආයතන ඔව් සැංගිල්ල දිහිම අක්කර හතරක් හෝ කර තුනක් දීලා හොටලයක් හදන එකයි මහා වරායක් දෙන එකයි අතර මේ සම්බන්ධය මොකද? එකකින් ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වුණාද? එකකින් රටේ බලන්න මුළුද අයින දිගේ කාගේ දිගන් තියෙන්නේ? ජර්මන් ප්‍රංශ කට්ටිය ඉන්නවා ඕලන්දක්කාරයෝ ඉන්නවා කවුද නැත්තේ? සින්නක්කර විකුණලා තියෙන. ඒතකොට මම ගෙනාව පනතක් සින්නක්කර විකුණන්න බෑ කියලා. වෙනවා ඊට පස්සේ තමයි මේවා නැවතුනේ. ඊට පස්සේ මේ පනත ඉවත් කරගත්ත මේ ආණ්ඩුවේ. ඒකයි උනේ. ඉතින් මේ නිකන් බොරුවට චෝදනා කරනවා සැංගිරිල්ලා කියලා. සැංගිරිල්ලා එක ගහපු ඉඳ තමයි ආයෝජකයෝ ලංකාවට එන්න පටන් ගත්තේ. ඒක තමයි බුද්ධි ඉවර වෙච්ච ගමන් මාපු පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක. ඒව ගැන කතා කරන්නේ නැහැ නේ. අවුරුදු දෙකක් තිස්සේ රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීම නතර වෙන්නේ නැහැ. ඔහේ පලිගන්න දෙන්න ජනතාව ඉතුරු ටික බලාගෙන ඉවෙලාවට. ජනතාවට සත්‍ය එළිදලව වෙනවා. අපිට හොඳයි මේ වගේ නඩු පැටලලා මේව එනකොට පණ්ඩම් කියන්නේ අපිට ඒක ආශිර්වාදයක්. මේක පැත්තකින් අපිට අපේ නම් සුද්ධ කරගන්න. කොකෝ රත්තරන් ඇස්සියෝද, ගෙවල්ද, මාලිගාද, හොටල්ද, ලැම්බෝගිනිද, හෙලිකොප්ටර්ද, ප්ලාස්ටික් හෙලිකොප්ටර් එකක් තියෙනවා. ප්ලාස්ටික් නෙමෙයි, ෆයිබර් ග්ලාස්. පැදගෙන යන්නේ නැහැ.